පිහිටයි අදර සහෝදර සහෝදරිනිය ඔබත් ඔබගේ පවුලේ සිළු දෙනාවත් දෙවියන් වහන්සේ බහුල වශයෙන් ආශිර්වාද කරනසේක්වා. ඔබගේ මෙහෙවර ඔබ කරන කාර්යයන් බුදු වහන්සේ ආශිර්වාද කරනසේක්වා. ආදර දරුවිනි සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේට නතු වෙනවා කියන්නේ කුමක්ද? දෙවියන් වහන්සේට නතු වෙනවා කියන්නේ ඔබ ඔබව නැති කරගෙන උන්වහන්සේට අයිති වෙනවා කියන එකයි. උන්වහන්සේට අයිති වෙනවා කියන්නේ ඔබට සැහැල්ලුවෙන් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්. උන්වහන්සේගේ ශ්‍රාවකෙක් වෙනවා නම්, උන්වහන්සේව අනුගමනය කරනවා නම්, උන්වහන්සේට වඩවඩාත් අයිති වෙනවා නම් ඔබ දැනෙන්න ඔබට දැනෙන්න පටන් ගන්නවා ඔබ තුල ජීවමාන ජේසුස් වහන්සේ වැඩවසනවා කියලා. එම අත්දැකීම තුළ ඉන්නවා නම් ඔබ, ඔබට පැමිණෙන ප්‍රශ්න කරදර වේදනා තවදුරටත් ප්‍රශ්නයක් කරදරයක් වේදනාවක් නෙමේ. ඔබ බලගතු කෙනෙක් වෙනවා, ඔබගේ වචන බලගතු වෙනවා. ජේසුස් වහන්සේ කියනවා ඔබේ වචන අසන්නා මාගේ වචන අහනවා කියලා. ඔබව ප්‍රතික්ෂේප කරන්න මාව ප්‍රතික්ෂේප කරනවා, මාව ප්‍රතික්ෂේප කරන මා එවු තැනන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. මේදී අද දරුවේ නිතා පැහැදිලි ප්‍රතික්ෂේප වීම අපගේ හිතට වදයක් බාධාවක් නොකර ගත යුතුයි. අපි උන් වහන්සේ තුල ඉන්නවා නම් මක් නිසාද ඒ ප්‍රතික්ෂේප වීම අපිට අදාළ වීමක් නෙමෙයි. ඒක නිසා අපට අදාළ වෙන්නේ නැත්තම් යම් කිසි කෙනෙක්ගේ ප්‍රතික්ෂේප කිරීම, යම් කිසි කෙනෙක්ගේ විවේචන, යම් කෙනෙක්ගේ පැමිණ තාඩන පීඩන, ඒව දිව්‍යන් වහන්සේට ලං වෙන්න අපට තියෙන වරමක් නම්, උන් වහන්සේට අපි නතු වෙලා ඉන්නවා නම් ඒ හැම දෙයකින්ම නිදහස් වෙන එකයි වැදගත් වෙන්නේ. තවදුරටත් උන් වහන්සේ කියන්නේ ඒකයි, ඔබ මට අයිති, ඔබ මගේ දරුවෙක්, ඔබ පිළිගන්නා මාව පිළිගන්නවා, ඔබ ප්‍රතික්ෂේප කරනවා මාව ප්‍රතික්ෂේප කරනවා. එච්චර ලොකු සබෙදියාවක් ලැබෙදියාවක් උන්වහන්සේ ඇති කරගත්තොත් එහෙම ඔබේ ජීවිතයේ මොනතරම් ලස්සන වෙනවද? ඔබ අනිත්‍ය ප්‍රතික්ෂේප කරන්න එපා. අනිත්‍ය පිළිගන්න, අනිත්‍ය දේව කරුණාව ආදරය දක්වන්න. ඔබට සැනසීම ආත්මික සුවය අනිවාර්යම ලැබෙනවාමයි. ජේසුස් පිහිටයි.